විකෘති වින්දනය පිණිස මානසික රෝගයක් උත්සන්න වූ විටදී වෛද්‍යවරුන් නිර්දේශ කරන ඖෂධයක් භාවිත කිරීමට පාසල් සිසුන් පෙළඹව බවට සැක කරන පුද්ගලයෙකු අද ගනිමුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. ගනිමුල්ල ගලහිටියාව මධ්‍ය මහවිද්‍යාලයේ සිසු පිරිසකට අදාළ ඖෂධය සැපයුවේ මෙම පුද්ගලයා බවට පොලිසිය හමුවේ අනාවරණ කර ඇත්තේ එය භාවිත කළ ශිෂ්‍යයෙක්. මෙම සැකකරු සිසු තැන්පත් පත් කර තිබෙන්නේ අංගොඩ මානසික රෝහලෙන් රෝගියෙකු වෙත නිකුත් කරන මෙම ඖෂධයයි. නිල්ල සොයා නමින් ඇතැම් සිසුන් අතර ප්‍රචලිත මෙම ඖෂධයට ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් පාසල් සිසුන් ඇබ්බැහිවෙමින් සිටින බවට විමර්ශන ඉකුත් ඉරිතා අනාවරණ කළා. ඒ ඉකුත් බ්‍රහස්පතින්දා අදාළ ඖෂධය භාවිත කළ ගලහිටියාව මධ්‍ය මහවිද්‍යාලයේ සිසුන් අතරින් දෙදෙනෙකු පසුදින පන්ති කාමරයේදී හදිසියේ අසනීප වී රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේ සිද්ධියද පාදක කර ගනිමින් එම අනාවරණයත් සමග මෙම උතරින් සිසු දරුවන් මුදා ගැනීමට මුල පුරා ඇති පොලිසිය පාසල් වෙත ගොස් දැන්වත් කිරීමේ කටයුතු වල නිරත වීමද විශේෂයි. අද ගලහිටියාව මධ්‍ය මහවිද්‍යාලයට ගොස් එබඳු දැන්වත් කිරීමක නිරත වූ ගනිමුල්ල පොලිසියේ ස්ථාන අධිපතිවරයා එහිදී අනාවරණ කළේ ඉකුත් සිකුරාදා මෙම පාසලේදී හදිසියේ අසනීප වූ සිසුන් දෙදෙනාට අමතරව පෙරදින අදාළ ඖෂධය භාවිත කිරීම නිසා රෝගියු මෙම විද්‍යාලයේ සිසුන් කිහිප දෙනෙකු මාපියන් විසින් රෝහල්ගත කර ඇති බවයි. මේ ශිෂ්‍ය ගම්පහ රෝහලේ සහ රාගම මහ රෝහලේ ප්‍රතිකාර ලැබමින් ඉන්නවා. මේක ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයක්. දෙමව්පියෝ මේ පිළිබඳව දැනුවත් වෙන්න ඕනේ, ගුරුවරු මේ බව දැනුවත් මේ පිළිබඳව දැනුවත් වෙන්න ඕනේ. ඖෂධවල තියෙන බැරෑරුම්කම, මොකද ඖෂධයක් වෛද්‍යවරයෙක් විසින් නියම කරන මාත්‍රාවල් වල විදිහට ඒ දවසේ මේ කොයි වෙලාවකද පාවිච්චි කරන කවා කියන එකවත් නැතුව ගත්තොත් ඇත්ත වශයෙන්ම ඖෂධයක් කියන්නේ වසවිසක් කියලා කියන්න පුළුවන්. මේ අතර පාසලෙන් කියන දැනුම්කට අනුව ඊයේ පොලිසියේ පරීක්ෂාවට බඳුණු ගම්පහ තක්ෂණ විද්‍යාලයේ සිසුන් 8 දිනා සතුව තිබූ අදාළ ඖෂධය ඔවුන්ට අලෙවි කළ ගම්පහ ප්‍රදේශයේ විලඳ සැලක ඖෂධ වේදිනියකින් ප්‍රකාශයක් සටහන් කරගත් පොලිසිය ඊට අදාළ වාර්තා සෞඛ්‍යංශ වෙත යොමු කර තිබෙනවා. දැන් තමයි මේ තොරතුරු අපට ගොනු කරගෙන යනවා. ඒකම අපට නඩුවක් දවන්න කලින් එහෙම නැත්නම් නීතිමාන්ත ක්‍රියා කරන කලින් අපි ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. මොකද ප්‍රත්‍යක්ෂ තත්ත්වෙට පත් කරගන්න ඕනේ අපි මේ දේ වුණා කියන එක. එහෙම යම් කිසි ෆාමසියක් අපට ඔස්සලක් අපට අහුනොත් එහෙම ඒකේ තත්ත්වය නොබලා අපි ඇත්තම ක්‍රියාත්මක වෙනවා. ඒ ඔස්සල වසා දමන්න පවා අපි නීතිය මගින් අපි කටයුතු කරන්න කිසි විටක පසුබට වෙන්නේ නැහැ. බස්සිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා අද කොළඹ ගම්පහ සහ කලුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී ඇත්තේ අවිධිමත් ක්‍රියාවන්හි යෙදෙන ඖෂධ අලෙවිසල් වටලෙන ලෙස